ऐसेनम आदरणीय मिनिसुने अपि सूदानम लोकेम कंपनय वेन देदुरुम कन महा हेलिदरव्व किरीम सदहा अपि दैन मुदटम दान्नो मे कोरोना वायरसय स्वाभाविक देयक नवन वग एय प्रदेशेन प्रदेशेट रटेन रटट जातीन जातीट इदिरियेदी समहर विट आगमेन आगमट मिनिसागे सितुविलि अनुव पवा विनास प्रभेदन ऐति करन वायरसय बवट पत्वेला इवराय එසේනම් මේ තරම් තා ඉක්මනින් තා වේගෙන් ප්‍රභේදනය ඇති කරන්න පුළුවන් වෙන්නේ ස්වභාවික වෛරසයකට නොවේ එය කෘතිමව නිෂ්පාදනය කරන වෛරයකට පමණයි මේ තරම් වේගෙන් ප්‍රභේදනය හදන්න පුළුවන් අපි පැහැදිලිවම අතිශයින්ම වැදගත් දෙයක් ඊළඟට කියන්න යන්නේ මිනිසෙකුගේ මොලේ හයි කරන කුඩා චිපයකට පුළුවන් ඔහුගේ සිතුවිලි සහ ඔහුගේ ස්නායු පද්ධතිය හරහා බලපෑම් කරමින් ඔහුව කිසියම් වූ කණ්ඩායමකට රටකට ඕන විදිහට නඩත්තු කරන්න සහ පාත්වාගෙන යන්න වගේම ඔහු තුල සංගවී ඇති රහස් ලබා ගන්න. එසේනම් අපේ හෙළිදරව්ව ඔබ දන්නවා දැන්ටමත් මේ පෘථිවි වටා චන්ද්‍රිකා 14,000 පමණ අපිට තොරතුරු ලබා දෙමින් සංසරණය වෙනවා. එසේනම් ඒ මහා චාන්ද්‍රිකා තාක්ෂණය අද යොදා ගන්න මෙන්න මේ අති සුවිශේෂී අවස්ථාවට කියලා අපි අභියෝගාත්මකව කියනවා ඔබේ ගමේ අවට සංනිවේදන කුලණක් ඇති ඒ සංනිවේදන කුලට නියමිත සංඛ්‍යාත පරාසවලින් රූපාහිනී ගුවන්විදුලි තරංග ආදී ලැබෙනවා නමුත් සූර්යාගේ ගිනිදැල්ලේ සූර්යා ගිනිදැල් නිකුත් කරනවා කියලා ඔබ දැන්ටමත් දන්නවා. ඒ ගිනිදැල් වලින් සුවිශේෂී ගිනිදැල් එන කාලයක් එනවා. ඒත් එක්කම චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ ඇතිවන කාලයක් තියෙනවා. මේ චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ ඇතිවන කාලවලදී සහ සූර්යාගේ මේ විශාල ගිනිදැල්ලි සක්‍රිය වෙන කාලෙදී සන්නිවේදන උපකරණවල සන්නිවේදන තාක්ෂණියුත චන්ද්‍රිකාවල ගමේ සන්නිවේදන කුළුණේ පවා මිනිසා නොහිතන අපේක්ෂිත ප්‍රමාණය ඉක්මවා යන අධිසංඛ්‍යාත පරාස අධිධ්වනි තරංග සූක්ෂමව උත්පාදනය වෙනවා. ඒ සාමාන්‍යයෙන් විදුලි කොටන වේලාවේදී ඔබ දන්නවා පැහැදිලිවම ගමේ පාරේ ඔබේ පාරේ නගරේ පාරක 33000 ගෙන යන ඒ රැහන් මත ඇති කරනු ලබන බලපෑම ඔබ දන්නවා විදුලි කැටීමේදී ඒ හා සමානව සුවිශේෂී ආකාරයෙන් තා කුමන්ත්‍රණ ආකාරයෙන් සැලසුම් සහගතව කිසියම් වූ එක් සුවිශේෂී රටක් හා ඊට අනුබද්ධිත උඩගෙඩි දෙන ආයතන යම් සංඛ්‍යාවක් එකතු වෙලා මේ කොරෝනා විද්‍යාගාරයක කිසියම් රටක නිෂ්පාදනය කර අද මේ පොළොව මත මිනිසුන් සියලු දෙනා ඉතාම අසරණ භාවයට පත් කරමින් කිසියම් වූ මිනිසෙකුට කොරෝනා හැදුනත් උන් එක පාලනය කරනවා මිනිසාගේ ඊළඟ ජීවිත කාලෙම උන් පාලනය කරනවා සංනිවේදන තාක්ෂණය හරහා තා බලගත්ු දෙයක් මම මේ කියන්නේ ඊළඟට කොරෝනා එන්නත විද්දත් ඔවුන් ඒ හරහා පාලනය කරනවා එසේනම් කොරෝනා හැදුනත් කොරෝනා සුවවීම සඳහා එන්නත් කළත් අද ඔවුන්ගේ වාසීට යන්නේ එසේනම් අපි නිකම්ම උන්ගේ අතේ නැලවෙන නැටවෙන නිකම්ම නිකං ह्यूमन टॉय එකක් වෙලා ඉවරයි එසේනම් මේ අප ශ්‍රී ලංකා රටේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක කිව්වා ලක්ෂ 120කට පමණ කොරෝනා හැදෙන්න නියමිතයි කියලා දයාබර මිනිසුනේ ඒ ලක්ෂ 120න් ලක්ෂ 100කටම අපිට පුළුවන් මේ මිනිසුන් ආරක්ෂා කරගන්න ඔබ මේ දේ මෙන්න මේ කාලදි කළොත් මේ 12ත් ජූනි 24 කාලය දවස් 45 කාලය ඔබගේ ගෙදරට හැම විටම ඔබගේ ගෙදරට එන මේ සූක්ෂම තරංග අධිධ්වනි තරංග හැකි තාක් මේ කාලය තුලදී නවත්තන්න විශේෂයෙන් ඔබ නිින්දට යනකොට ඔබගේ ගෙදර නවීන සංනිවේදන තාක්ෂණ අදාළ ඔබගේ නිවසේ තියෙන සීලු රැහන් විසන්දි කරන්න ඒ වගේම වයර්ලස් රැහන් නැති මේ routers in the සියල්ල විසන්දි කරන්න සියලුම දුරකතන විසන්දි කරන්න ඔබ නිින්දට යන විට ඒ වගේම ඔබ මේ කාලය තුල මේ 12යි ජූනි 24යි කාලය තුල හැකි තාක් සංනිවේදන උපකරණ වලින් ඈත් වෙන්න ෆෝන් වලට
ඔබ ඉයර්ෆෝන් දාගෙන අහන්න යන්න එපා මේ කාලය තුලදී අධිධ්වනි සංඛ්‍යාත පරාස සූක්ෂම තරංග ඇවිත් ඔබ දන්නේ ඒවා ටික ටික තමයි ඔබ මරණයටපත් කරන්නේ ආදරණීය මිනිසුනේ ඒක නිසා මේ සෙල්ලම තවදුරටත් මේක ටවවෝ එක මේක ටවවෝ එක මේක කුළුණු යුද්ධය ඒ නිසා අනාගතයේදී ඔබලාගේ මානසිකව ප්‍රශ්න ඇති කරන්න ඒ වගේම ඒ මානසික ප්‍රශ්න උඩු දුවල පිළිකාවැනි විශේෂිත මිනිසාට වින කරන රෝග වැඩිපුර හදන්න ඒ වගේම මානසික කෘතිම මානසික ලෙඩ ඇති කරන්න ඔබට විශේෂයෙන්ම ඔබට නිින්ද යන්නේ නැති රෝග ඔබට ආතතිය කන්න බැරි වෙන රෝග ඔබට කේන්ති යන ඉක්මන් කෝපය ආදී කොටගත් මේ මානසික බෝ නොවන රෝගත් මේ සියල්ලම එකතු කරලා ගත්තම මේ කුළුණු තාක්ෂණය හරහා අතිසූක්ෂම දැන් වසර ගාන තිස්සේ කරගෙන එනවා එසේනම් හෙළයෙනි ශ්‍රී ලාංකිකයනි ලෝක ජනතාවනි ඔබ නැවතත් යවුතුවන්නේ ඔබ අද රාත්‍රී කාලයකට එළියට බැස්සොත් ඔබට කණා මැදිරිය කෝ රාත්‍රී කාලීන සතෙක් හොයාගන්න පුළුවනිද එසේනම් අපි නැවත ඉල්ලනවා ඒ උදාහරණ දෙමින් සීල ලෝකවාසිනි ලාංකිකයනි හෙළයෙනි මගේ මිතුරනි නෑදෑයනි ඔබ නැවතත් හෙළ හෙළ වෛද්‍ය විද්‍යාත්මක වන්න හෙළ ජ්‍යොතිෂ විද්‍යාත්මක වන්න හෙළ තාක්ෂණය වැළඳ ගන්න හෙළ ඒ දර්ශනය වැළඳ ගන්න බුද්ධ රාවණ දර්ශනයට එන්න අධ්‍යාත්මික වෙන්න අධ්‍යාත්මික වීම පමණයි මේ ලෝකේ ඉදිරියේදී නොනැසී පවතින හේතු වෙන ප්‍රබලම අවිය අධ්‍යාත්මික වීමයි කිසිදු අධ්‍යාත්මික වේදිකුට මේ නවීන තාක්ෂණයේ කුළුණු යුද්ධයෙන් බැටකන්න අවශ්‍ය නැහැ කොරෝනා එහෙනම් හැදෙන්න ඕනේ නැහැ කොරෝනා වලට ප්‍රතිශක්තිය අඩු කරන්නත් මේ කුළුණු තාක්ෂණයෙන් යොදා ගන්න කුළුණු යුද්ධයට කරන්න පුළුවන් කිසියම් වූ මකරා සහිත රටකට අවශ්‍ය සුපර් රේස් එකක් හදන්න හියුමන් සුපර් රේස් එකක් හදන්න එදා හිට්ලර් කරපු දේ මෙදා ඒ මකර රටේ කරන්න සූදානම් කළා තියෙනවා ඒවට උඩගෙඩි දැන්නේ යන්න එපා හෙළ දෙවියෝ කෝප වෙලා ඉන්නේ හෙළ දෙවියෝ කෝපි වෙන යනු මේ ස්වභාව ධර්මය ඒ කර්ණ උන්ට එරෙහිව යාම පටංගන තියෙන්නේ එයත් මේ සමග සක්‍රිය වෙනවා මේ 12 සිට ජූනි 24 දක්වා පළවෙනි වටේ දෙවන වටේ නොවැම්බර් 17 සිට ජනවාරි 17 දක්වා පරිස්සම් වන්න මතක තියාගනින්න ලෝක නායකිනි ඓතිහාසික වූ ඉතිහාසගත වූ මානව වර්ගයේ සුවිශේෂී නිෂ්පාදනයක් වූ හෙළයා හෙළයාගේ ජානවල මේ ලෝකේ මේ විශ්වයේ අසීමිත රහස් ගොන්නක් තියෙනවා ලෝක ඉතිහාසයේ හොයන මහා විප්ලවයේදී හෙළයාගේ ජාන තුල ලියවිලා තියෙන ඒ මහා සත්‍ය කතාව උඹලා මරා ගත්තොත් උඹලට කිසිම විදිහකින් උඹලා දහන දෙවියන්ගෙන්වත් කවදාවත් සමාවක් ලැබෙන්නේ නැහැ විශේෂයෙන්ම හෙළ දෙවියන්ගෙන් සමාවක් වෙන්නේ නැහැ උඹලා දැන් මොන කුමන්ත්‍රණ කළත් උඹලා දැන් මොන ආක්‍රමණ කළත් මේ හෙළ දේශයට සහ හෙළයන්ගේ විනාශය කරන්න හිතන් ඉන්නවනම් ඒව කවදාවත් හරියන්නේ නැහැ මොකද මේ මුල් හෙළ අම්මගෙන් මේ මුල් හෙළ තාත්තගෙන් අප්පච්චිගෙන් අම්මගෙන් තමයි උඹලත් බිහි වුනේ හේතුව තමයි ලෝකේ පල්ලවෙනි අම්මා තාත්තා බිහි වෙන්නේ හෙළයේදී ශ්‍රීපාදේ අවටදී ඒ ශ්‍රීපාදේ අවටදී හටගත්ත ජාන වලින් තමයි මේ මුළු ලෝකෙම මිනිස්සු ඇති උනේ කියලා අපි කියනවා ඒක නිසා තමයි අද උඹලා ආදම්ලා ඒවල හොයන් එන්නේ ශ්‍රීපාදේට ශ්‍රීපාදේට ඇඩම් ස්පීක්ලා දාන්න හදන්නෙත් උඹලා ඒක තමයි නැතක තියාගෙනලා මුල් ජානේ කැඩුනොත් මුල් ජානේ බින්දොත් සින්දොත් විකෘති කළොත් උඹලගේ නව දැන් තියෙන ජානේ විකෘති වෙනවාමයි ඒක අනාගතේ විද්‍යාවෙන් තවම හොයාගෙන නැහැ ඒක අනාගතේ හොයාගනින්ද දන්නෙත් නැහැ මතක තියාගෙන ඉන්න කවදා හරි මේ රුසියාවෙන් හරි නාසකෙන් හරි විශේෂ උපකරණයක් නිෂ්පාදනය කරනවා ඒ තමයි ජානවලට ඉලෙක්ට්‍රෝන කදම්බයක් යවලා විද්‍යුත් ආරෝපණයක් කළා ජානවල මේ විශ්වයේ සැකසීලා තියෙන සීලම තොරතුරු මේ විශ්වයේ මේ මිනිසාපු ගමන් මාර්ගයේ ඩයිනෝසිරස් වෙන්න පුළයිට අවුරුදු ලක්ෂ ගානකට කෝටි ගානකට වෙන්න පුළුවන් ඒ සියලුම තොරතුරු ගන්න පුළුවන් වෙන්නේ මේ හෙළයාගේ ජානවලට ඔය විද්‍යුත් ආරෝපණය ගහලා ඒ තොරතුරු ගත්තොත් බුදු කෙනෙක්ට පුළුවන් මේ මනසින් මේ ඉදිරියෙන් ඉන්න මිනිස්යාගේ මුළු ආත්ම කෝටි ගානක් කියන්න ඒ වගේ ඒ බුද්ධත්වයේ ලැබපු මිනිසෙක් නැති හින්දා දැන් මේ ලෝකේ උඹලාගේ නවීන විද්‍යාව දිනු කරලා බලපල්ලා සිංහලයාගේ ජානවල මොනතරම් අවුරුදු ගාන කෝටි ගානක් අද්දකින් ප්‍රමාණයක් තාක්ෂණ මේ වගේ කොරෝනානේ මේ දස කොරෝනා වලටත් වඩා ලුකු කොරෝනා වලට බෙහෙත් අදපු ජාතික ඒ සියලුම හෙළයන්ගේ ජානවල ඒ දැනුම
ඒ බලය ඒ විශ්මිත නිර්මාණ හැකියාව තවම තියෙනවා අන්න ඒවා වැඩි දියුණු වේ කියලා උඹලා බය හින්දා තමයි ඉන්දියාවේ වුන් තිරුපති හරහා රාවණාගේ බලය බිඳින්නේ ඉන්දියාවේ වුන් දුසේරා තීලා රාවණා කුම්භකර්ණ මේඝනාද ගිනිතිලා හෙලයන්ගේ බලය කඩන්නේ ඒ වගේම ඇමරිකාව ඇතුළු චීනය ඇතුළු මේ මහ ලොකුයි කියලා හිතන් ඉන්න රටවල් වල වුන් ආක්‍රමණ කළා විකෘති කළා විකෘති ආහාර දීලා විකෘති ක්‍රමවේද දීලා එංගලන්තේ විකෘති පාලනය අපිට හඳුන්වා දීලා අපිව බෙදලා කොටලා දමලා අපේ එන්න හදන මේ ගිල්ලීම අපේ එන්න හදන මේ මතුවීම හෙලයාගේ නැවත නැගිටීම වළක්වන්න එන්න හදනවා ඒව එකක්වත් හරියන්නේ නැහැ ඒව එකක්වත් හරියන්නේ නැහැ මේ අවුරුදු 20 ඇතුළේ මේ වෙන පරිණාමය තුළ 2022 අපි නැගිටින්නේ නැවත හෙලේ මහ රාවණ යුගයයි හෙළ ලෝකයයි නිරන්කශිප් ලෝකයයි විදුත් කේශ ලෝකයයි ධර්මපුත්‍ර ලෝකයයි ඒ වගේම මහා මන්දාතු අපේ බෝසත්ත්වයන් වහන්සේ පටන්ගත මේ වසර 43200 මේ 43000 ළඟම 43200 ලෝකයයි වසර 43200 ලක්ෂයක් තියෙනවා කියලා අපේ මයදාන මහා හෙළ ජ්‍යොතිෂයේ තියෙනවා එසේනම් ඒ මහා හෙළ ජ්‍යොතිෂයේ මේ වසර 43200 මේ කොටස් කාලයේදී මේ කලියුග කාලයේදී මේ ගෙවෙන්නේ ඒ 43200 මැද හරයයි ඒ මැද හරේ මේ වසර 20 පරිණාමය ඔබ දන්නවා ඔබ මෙක්සිකෝවේ මායා නගර කිව්වා බල මායා දින දර්ශනය අනුව 2012 දී ලෝකෙ ඉවරයි කියලා නෑ 2012 දී තමයි සිංහලයාගේ පරිවර්තන යුගය පටන් ගත්තේ ඊළඟ අවුරුදු 20 සම්පූර්ණ වෙනකොට 2032 දී දෙසැම්බර් 16 ඉඳ දවල් 1:34 ට සියලුම හෙලයන්ගේ ජානවල ආලෝකය පහළ වෙනවා අපලා විශ්වාස කළත් නැත්නම් අපිට කමන්නේ ඒ නියම සැබෑ හෙලයන්ගේ විශ්ව ශක්තිය මගින් චින්තන ශක්තිය මගින් මේ ලෝකේ වෙලාගත් මේ ග්‍රහ මණ්ඩලෙ වෙලාගත් මේ ශිරපතේ වෙලාගත් දිහිදහස්සි දහස්සි ත්‍රිදහස්සි ආලෝක වර්ෂයන් ඈත ආලෝක වර්ෂ ලක්ෂ කෝටි ගණන් ඈත උනත් මේ හෙලය පුරා මේ විශ්වය පුරා විසිරි ඇති ඒ හෙළ මහා ශක්තිය ආශිර්වාද එක තැනකට අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය හරහා ශ්‍රීපාදයේ හරහා නාලන්ද ගෙඩිගේ හරහා තිස්ස මහා රාමේ මහා චෛත්‍යයේ හරහා කතරගම කිරි විහෙර හරහා කැලණි විහාරයේ හරහා නැගෙනහිර මහා මංගල සෑය හරහා ගිරිහඬු සෑය හරහා ඒ වගේම ඉසුරු මුණිය හරහා යාපනයේ නාග දීපය හරහා මන්නාරමේ මනු අරම ඉසුරු කෝවිල හරහා ඒ වගේම දස දාසයක් වූ මේ ලක්දරණේ හෙළ බෞද්ධයන් ආරක්ෂා කරන්නා වූ සුශේෂී දාසයක් ස්ථාන ඔබ දන්නවා ඒ ස්ථාන 16ක් තව අතුරු ස්ථාන 92ක් එකතු වෙලා ලංකාවේ සුවිශේෂ ස්ථාන 108ක් තියෙනවා ඒවා සක්‍රිය වෙනවා අඩුම ගුරුත්වාකර්ෂණ බලයේ කීක ඉන්න එපා අඩුම ගුරුත්වාකර්ෂණ බලයේ හොයන්න ඕනේ ඇයි ඒක දුන්නේ කියලා එහෙනම් ඒ හෙළ බෞද්ධ අසිරිමත් මහා බලය මේ ස්ථාන 108 හරහා මේ ලංකාවේ ශක්ති කලාප 12ට මේ ලස්සනට සූක්ෂම ආකාරයෙන් ලබා දීලා හෙළ බෞද්ධයන්ව ආරක්ෂා කරනවා හෙළයෝව ආරක්ෂා කරනවා හෙළයන්ගේ නැවත ජාන බලය අවදි කළා උන්ගේ ශක්තිය වඩවනවා නිරෝගී කරනවා උන්ගේ චින්තනය වැඩි කරනවා නව සොයා ගැනීම වැඩි කරන ඕනෙම රෝගයකට බෙහෙත් හොයා ගැනීම හැකියාව වැඩි කරනවා හෙළ තාක්ෂණය මුල් ලෝකේ නැවත අල්ලනවා හෙළ තාක්ෂණය වාතය අපිරිසුදු කළෙත් නැහැ පොළොව අපිරිසුදු කළෙත් නැහැ ජලය අපිරිසුදු කළෙත් නැහැ මිනිසාව අපිරිසුදු කළෙත් නැහැ ආයු කාලයේ මිනිසාගේ අඩු කළෙත් නැහැ එහෙනම් නැවත නැගිටින මේ හෙළ යුගයේ 2032 පටන්ගෙන 2078 දක්වා වසර 46ක් එක දිගට ගලාගෙන යනවාමයි එය නැවත තහවුරු කළා කියනවා ය නැවතත් හරු කළ කියන 2032 ඉනල් මේ හෙලේ බබලනවා ඒ නවත්වන්න කාටවත් බෑ රාවණ පුච්චනවා එනුවට රාවණ අදහපල්ලා රාවණ අදහපු කිසිම ගමක කොරෝනා තියෙනවද කොරෝනා වලින් බැටගනවද කියලා හොයා බලාපල්ලා බුදුහාඳුනට අපහාස කරන්න එපා ඉන්දියානුවනි ඔය ඇති ඒක වගේම තමයි ලෝකයේ අනිකුත් රටවල් වලටත් මේ රතු නිවේදනයේ මේ චන්ද්‍ර ග්‍රහණය මාර්තු 26 වෙනිදා ඉඳන් ජූනි 10 වෙනිදා ඇතිවන සූර්ය ග්‍රහණය දෙක එකට එකතු කරලා මේ 2021 දෙන්නේ මේ 12 ඉඳන් ජූනි 24 ලෝකෙටම පණිවිඩයක් දෙන්නේ මේ පණිවිඩය තමයි හෙළයෝ නැවත නැගිටිනවා මොන ප්‍රශ්න පිට ප්‍රශ්නාවත් කියලා සිතට ගනිල්ලා වැඩ කරපල්ලා උඹලගේ කාලය ඇවිල්ලා හෙළෙයිනි දරුවනේ යව්වනේ වැඩිහිටියනේ උඹලා ජය ගන්නවා සීරයි